by. Lights on. Camera, action. Coffee Studio with Mudita and Ishi. Hi Bhavan. Subodayasanak. අදත් සුපුරුදු විදිහටම හිතවතුනි සෝදානම් වන්නේ කොෆි ස්ටුඩියෝ ආරම්භ කරන්නට අද අපේ කතා නායිකාව පිළිබඳව සඳහන් කළොත් එහෙම අය දශක ගණනාවක් මුළුල්ලේ පුංචි තිරයේ වේදිකාව සහ සිනමාව තුළ තාරකා ගුණය එක ලෙස පවත්වාගෙන ආ කෙනෙක් විශේෂයෙන්ම රූපණය සම්බන්ධයෙන් ඇය සතු හැකියාව ඒ වගේම රූපය ඇය අපේ සිංහල සිනමාවේ නිලි රජින ලෙස විරුදාවලි ලබන්නට තරම් හේතු වුණා එනිසා මේ කතා බහ තුළ යට ගියව වර්තමානයේ සහ අනාගතය පිළිබඳව බොහෝ තොරතුරු අපට හොමාරු කරගන්නට පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. ඔව් මුදිත ඇය නිර්මාණ කටයුතු වලදී වගේම රංගන ශිල්පිනියක් විදිහට තම සහෝදර රංගන ශිල්පීන් ශිල්පිනියන් වෙනුවෙන් බොහෝ සෙයින් හඬ අවදි කළ කෙනෙක්. ඒ වගේම අපේ රටේ උත්තරීතර ආයතන නියෝජනය කරන්නත් ඇයට වරම් ලැබුණා. ඉතින් මේ ආදරණීය කලාකරණියත් එක්ක කතා කරන දේවල් බොහොමයක් තියෙනවා මේ හොරාව ඇතුළත. කතා බහත් එක්ක එකතු වෙමු මේ කොෆි ස්ටුඩියෝ. ඇය නමින් ආචාර්ය මාලනී ෆොන්සේකා අයිබන් මාලනී අයිබන් මම හිතන්නේ බොහෝ කලාකරුවන්ට කලාකාරණියන්ට මේ කොරෝනා සමය නිවාඩු සමයක් වුණා ඔබ කොහොමද අර්ථාන්විතව ගත කරන්නට යොදාගන්නේ මේ කාලේ ඔව් ඒක ඇත්තටම එක 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 අතකින් අවුරුදු ගානක් මම මේ ශේෂ්ත්‍රයේ ඉඳලා වැඩ කරලා මහන්සි වෙලා එහෙම වෙලා පොඩි නිවාඩුවකුත් පොඩි රෙස්ට් එකකුත් තියෙනවා. ඉතින් ඒක මං හරි සතුටින් විඳිනවා ඒ කාලය. මොකද මං ටිකක් කොහොමරත් අලස සුවයට කැමති. ඉතින් ගෙදරට වෙලා හරි සතුටින් ඉන්නවා. සතුටින් කියන්නේ අවට ගැන හිතනකොට හරිම කනගාටුයි. නමුත් ඉතින් අර ලැබුණ නිදහස ගැන හිතනවා. නමුත් ඒ වුණත් සමහරක් වෙලාවට වැඩ කටයුතු යෙදෙන විදිහ බැලුවහම මේ ඉස්සරට වැඩිය විසී කියලා හිතෙනවා. ඉතින් මම මේ කාලේ ඉතින් කලමනා කරගෙන පරිස්සමෙන් මේ ගොඩක් ඉඳි නැත්තම් පරිස්සම් උන් නැත්තම් වටපිටාවෙන් බැනුම් අහන්නත් වෙනවානේ. තමුන් ගැනයි අනුන් ගැනයි අනුන් ගැනයි පරිස්සමෙන් වැඩ කටයුතු කරනවා. හොඳයි එහෙනම් අපි වැඩසටහන පැත්තට හැරෙමු මාලනියක්ගේ අපි වැඩසටහන විශේෂාංග හතරකින් සමන්විතයි අපි මුල් විශේෂාංගයේදී සූදානම් වෙන්නේ ඔබේ යට ගියාවට ගිහිල්ලා විශේෂතන් කීපයක් පිළිබඳව ඔබේ මතකය ආවර්ජනය කරන්නට එහෙනම් හිතවුතුනේ අප සූදානම් රිවයින් සෙග්මන්ට් එක රිවයින් හොඳයි ඔබ දැන් පාසල් ශිෂ්‍යාවක් විදිහට හිටපු කාලේ මම හිතන්නේ පාසල් දෙකක විතර අධ්‍යාපන කටයුතු සිද්ධ වෙනවනේ අර ගුරුකුල විද්‍යාලයේ හිටපු නර්තන ගුරුවරයා ඔබව නිසි ලෙස හඳුනාගත්තේ නැතිනම් ඔබව හඳුන්වා දුන්නේ නැතිනම් අද වෙද්දී මේ මාලනී ෆොන්සේකා කියන චරිතය අපිට මුණ ගැහෙන්නේ නැහැ නේද? ඔව් ඇත්තටම ඉතින් ගුරුකුල විද්‍යාලයේ තමයි මේ පාසල් දෙකෙන් වැඩිපුරම ඉතින් කතා වෙන්නේ. ඒකම ඔයා කිව්වා වගේ එස් මලල් එතුමා තමයි ආව මේ මගේ වෙනස අඳුනගෙන මාව ඉදිරියට අරගත්තේ. සමහර විට ඒ වෙනකොට අපි පවුල් පසුබිම තියුණු විදිහට මොකද ගෙදර තාත්තගේ ඉඳලා හැමෝගෙම තිබුණේ හොඳින් ඉගෙන ගන්න කියන එක තමයි මූලිකව තිබුණේ පාසලෙදිත් මට ගුරුවරු කිව්වේ ඉගෙන ගන්න මොකද ඒ පැත්තෙන් ටිකක් දක්ෂකමකුත් තිබුණා ඉතින් ඒකව මම මට තෝරගන්න උනේ විද්‍යාංශේ ඉතින් පොඩි ආසාවක් තිබුණා ඉස්සර දකින්නකොට අර රැකියාවක් කරන්න නෙමෙයි නිකන් සේවයක් වගේ කරන්න තියෙන අර ඒ තියෙන අර ඒ ඒ වෘත්තියේ තිබුණ අර ලස්සන හරි ස්මාර්ට් රට ඉන්න විදිහ දැකලා වෛද්‍යවරියක් වෙන්න මම ඉස්පිරිතාලෙත් දැකලා තිනු අර ස්ටෙතොස්කෝප් එක දාගෙන එහෙම ඒගොල්ලෝ ඇවිදිනවා හැරෙම් ඉතින් හරි ආසාවක් තිබුණා ඊපස්සේ සයන්ස් කළේ මම ගුරු මේ වෛද්‍යවරියක් වෙනවා කියලා ඉතින් ඒ වුණාට ඒක සම්පූර්ණයෙන් වෙනස් වුණා
මොකද ඉබේම හිතන්නේ නැති විදිහට මේ ශේෂ්ත්‍රය මේ පැත්තටම ආවා යමු. දැන් මේ පෞල් පස්වීම ගැන කතා කරපු නිසා අහන්නේතොට දැන් පෞලෙත් හිටියනේ මේ බොහෝ දෙනෙක් මේ සහෝදර සහෝදරියෝ ඒ අතරේ මාල්නී කියන්නේ කැපී පෙනෙන සමාජිකාවක්ද පෞලේ නැත්නම් සාමාන්‍ය විදිහට හිටපු කෙනෙක්ද? මෙහෙමයි මම අයියලා දෙන්නෙක් හිටියා ඊටසේ මම ඊටසේ මල්ලිලා දෙන්නෙක් හිටියා. ඉතින් පිරිමි ළමයි හතර දෙනෙක් මැද්ද තමයි මම වැඩිපුර හැදුනේ. ඉතින් ඒගොල්ලොත් එක්කම තව තව කොල්ලෙක් වගේ තමයි මං හැදුනේ. ඉතින් ඒ වුණාට ඉතින් තාත්තට තාත්තයි අම්මයි දැක්ක ඉස්සලාම දියණිය මම. ඉතින් මට විශේෂයක් තිබුණා ඇත්තරම. ඉතින් ඒක තිබුණා පසු කාලයක් වෙනකම්ම ඒක තිබුණා. විශේෂයෙන් තාත්තා ගොඩාක් ආදරේ මට අම්මා තාදරේ නැතුණා එයා පෙන්නන්නේ. හරි වසයි. තාත්තාගේ ආදරෙත් එක්ක ඒකම වටපිට නෑ දෑංගේ නැන්දලා මාමලාගේ තියෙන විශේෂත්වයක් තිබුණා. ඒක මට දැනුණා. ඉතින් අදත් හිතනකොට එහෙම මට විශේෂත්වයක් තිබුණා කියලා මට හිතෙනවා. දැන් මාල්නෙක් ඔබේ මතකයේ ගිනිච්චොත් එහෙම 1963 අවුරුද්දට කැලණි කල්යාණි කියන අවුරුදු කුමාරි තරගයේනේ මම හිතන්නේ ජීවිතේ බොහොම විශේෂ අවස්ථාවක්නේ ඔබේ වැඩිමහල් සහෝදරයා ඔබට උදව් කරනවා මේ කටයුත්තට. එතකොට සීයා තදින්ම විරුද්ධ වෙනවා. එතකොට මේ වගේ කඹ ඇදිල්ලක් තියෙද්දි අවුරුදු කුමාරිය වගේ තරගයකට කොහොමද මේ තරුණිය සහභාගී වෙන්නේ? දැන් මට නම් කිසිම මේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ හැම එකට එන්න. ඒ වුණාට ඉතින් අපේ වටපිට ඉන්න අයියලා දෙන්න ලොකුයි. ඒ දෙන්න ආශ්‍රය කරන යාළුවෝ. ඒගොල්ලෝ තමයි මේක මේ ඕගනයිස් කරලා තිබුණේ මේ උත්සවේ. ඉතින් ඒකේ දෙකේ ෂෝ එකයි හවස ෂෝ එකයි කියලා තිබුණා. ඉතින් දෙකේ ෂෝ එකේ අවුරුදු කුමාරියක් තෝරනවා. කැලණි කල්යාණිය තෝරනවා. ඒතර ඒ කාලේ මේ ප්‍රසිද්ධ ගායක ගායිකාවොත් ඇවිල්ලා මේ සින්දුත් කිව්වා එකේ. දෙවනි 6 ෂෝ එකට මේ කැලණි කල්යාණි තරගයට මාව ඉදිරිපත් කරන්න කියලා නම් අම්මට ඇවිල්ලා කිව්වා. ඉතින් අම්මා කැමති වුණේ නැහැ. මම ගෙදරින් බැනුම් ගන්න යනවානේ අම්මට. ඉතින් පස්සේ අල්ලපු ගෙදර ඇන්ටි එයා ඉතින් කෝණී මිසස් වොන්සක යවන්නකු දුවෝ යවන්නු කියලා. ඉතින් මම එතකොට මේ මගේ කොණ්ඩේ තිබුණ මේ හරියට කොටට ඉතින් සාරියක් ඇඳගෙන යන්න ඕනේ. පස්සේ ඇන්ටි එයා කෙට්ටුයි. එයාගේ සාරියකුයි හැට්ටකුයි අරගෙන ඇවිල්ලා විග් එකකුත් ගෙනාලා දිග කොණ්ඩයක් ගොතලා මාව ඒ තරගෙට යවුවා. ඉතින් ගෙදර විරුද්ධතේ තිබුණා. ඉතින් එනකොට අයියලා දෙන්නට ලොකුට ඕන කම තිබුණා. විශේෂයෙන් ලොකු අයියට මේ මාව මේකට යවන්න. ඉතින් ගියාම ඉතින් කැලණි කල්යاني වුණා. එතනින් වැඩේ පටන් ගත්තා. දැන් අර පස්සේ කාලණන් සම්මානනීය වුණා. විවිධ නම් ඔබට වෙනුවෙන් පට බැඳුණා. ඔබ හඳුන්වා දීම් කරා. නමුත් ඒ කාලේ මේ තොරණ හන්දියේ රොකට් කියලා නමක් හැදුණා නේද? ඒක ওই රූපෙත් එක්ක ඇදිච්ච නමක් නේද? හොයාගෙන තියෙන්නේ රූපෙත් එක්ක නෙමෙයි. මම කොහොමටත් මගේ ඉස්කෝලේ තිබුණේ බොහොම ඇවිදගෙන යන දුර. ඉතින් එතන නුවර පාරෙන් හැරිලා තමයි යන්න ඕනේ ඉස්කෝලේට. තොරණ හන්දිය තමයි විශේෂ තැන. මොකද තොරණ හන්දිය ඉතින් ඒ දවස්වල හැටියට ඉතින් තරුණ ළමයි ඉතින් ගැවසෙනවා. ඉතින් එතන පහුකල යන එක තමයි උදේට තියෙන හැරිම අමාරුම වැඩි. මොකද දැන් පොඩ්ඩක් ওই කැලණි කල්යاني වගේ වට ඇවිල්ලා පළවෙනි නාට්‍යයට පොඩ්ඩක් ගිහලා ඉතින් මං ගැන චුට්ටක් දාන්නවා. ඉතින් මම කොහොමඩත් හරි වේගෙන් ඇවිදිනවා. ඉතින් ඒ ඇවිදිනකොට මේ වටපිට බලන්න එක පාටම යනවා. එතන තොරණ හන්දියේදී වැඩිම රෝ ස්පීඩ් වෙනවා. ඉතින් ඒක හින්දා ඒ වේගේ හින්දා මේ රොකට් එකක් වගේ යනවා කියලා හිතා. ඒ කියන්නේ කොල්ලොන්ට හරි හැටි බලා ගන්න විදියක් නැහැ. ඉතින් ආ රොකට් කියලා කියනවා ඉතින්. ඉතින් ඔරෝල යනවා වගේ. හොඳයි අපි ඊට පස්සේ මේ සිනමා ප්‍රවේශය ලබා ගත්ත විදිය ගැනත් මතකයේ අවදි කරොත් එහෙම 1968 දී ජෝවා බේක්‍රමයන් සහ තිස්සලියන සූර්ය මේ පිරිස යටතේ ඔබ සම්මුඛ පරීක්ෂණයකට ලක් වෙලා මුල්ම අවස්ථාව උදා වෙන අපි කැමතිය ගැන කතා කරා. ඔව් දැන් මම ඒතර වේදිකා නාට්‍ය කීපයක රඟපෑවා. ඒකෙන් අකල්වැස්ස නාට්‍ය මට ඒ අවුරුද්දේ හොඳම නිලිය වේදිකාවේ ඒ සම්මානය ලැබුණා. මේ ගැන ආරංචි වෙලා තමයි මේ සම්පූර්ණ මේ අය ජෝවා අය ඇතුළුව තිස්සලියන සූර්ය මිස්ටර් මාරසිංහ මේ ඔක්කොමලා ඔයාගේ නාවෙ දෙට්ට ඒක දැකලා ඒ නාට්‍ය බලන්න ඇවිල්ලා තිබුණා. මට මතකයි ඒගොල්ලෝ ආවා කියලා ලොකු අය දුවලා ඇවිල්ලා කිව්වා. ඉතින් ඒගොල්ලෝ අපේ ගෙදර ඇවිල්ලා මට කතා කරා. ඒකේ එතකොට අනුලා කරුණතිලක එතුමිය තමයි ප්‍රධාන චරිතය කලේ. ඩොමිජා වද්දන මේ වගේ කට්ටියක් ඉතින් මට මේ හිතා ගන්න බෑ මේ මොනවද කරන්න කියලා. ඉතින් ඒ වුණාට ගෙදර තාත්තා ටිකක් විරුද්ධ වුණා. තාත්තා කිව්වේ නෑ නෑ ඉගෙන ගන්න ඕනේ මේ ළමයිව මෙහෙම යවලා බෑ කියලා. ඉතින් ගෙදර කුස්සිය පැත්තේ අයියලා දෙන්නයි අම්මා ඔක්කොම මේක ගැන කතා වෙයි. සාකච්ඡාව. ඊට පස්සේ ඒගොල්ලෝ ජයගත්තා. ඉතින් ලොකු අය හරි කැමති වුණා මම මේකට එනවා. මොකද එයා හරියට මේ සිනමාව ගැන හරියට බලනවා. චිත්‍රපටි බලනවා, සංගරාවල් ගේනවා ගෙදෙට්ට.
ඒකෙන් තමයි ලො මට ටිකක් හරි සිනමාව ගැන දැනගත්තා. ඉතින් ඒකෙන් තමයි ඇත්තරම පුංචි බබා චිත්‍රපටයේ චරිතයෙන් තමයි මට සිනමාවට පිවිසෙන්න පුළුවන් වුණේ. හොඳයි දැන් වේදිකාවෙන් ඔබ රංගන ජීවිතය ආරම්භ කරන්නේ. වේදිකාවෙන් රංගන ජීවිතය ආරම්භ කරද්දී ඔබට අත්දැකීම් තිබ්බ සිනමාවට පය තියෙද්දී. සහ ඔබ ආව මුල් කාලයේදීම ඔබට විවිධාකාර නිර්මාණ රසකට ආරාධනා ලැබුණානේ. එතකොට මේ ලැබිච්ච නිර්මාණ කොහොමද තෝරා බේරගත්තේ? ඔබගේ තනි කැමැත්තටද එහෙම නැත්නම් උදව් කරන කවුරු හරි හිටියද මේව තෝරා බේරගන්න? ඒක සිනමා නිර්මාණයද? සිනමා නිර්මාණ. ඔව්. දැන් ඇත්තටම මේ කාලේ වෙනකොට මම පළවෙනි චිත්‍රපටයට මට ආරාධනා ලැබුණා. ඊට පස්සේ ඒකම තව निर्माण पहाकट आराधना ऐ थिं पुंच बाबा रिलीस वे इसल तव चिट्ठपाटी पहाक रंग पांडुना इतनी अत्र मट लबुण एव प्रतिक्षेपकरांग मेवनी मे हुंद लबुना विशेष आदरवंत्यो एक आदरवंत्यो दह साक्षित जी डी एफ अमरनाथ जैतल के महात्मा के आदरवंत्यो इतकोट इवे निर्माण පහකට මට කතා කරලා තිබුණා. ඉතින් ඒක පුංචි බබා රිලීස් වෙනකොට ඉතින් සෑහෙන කට්ටියක් දැනගන්න තරමට මට නිර්මාණ වලට ආවනේ. ඉතින් ඒ තෝරගද්දී මම ටිකක් හිතනවා මොන වගේ එක චිත්‍රපටයකට කතා කරලා මේ කොටට ගවුමක් අඳින්න තියෙනවා කියලා බෑ කිව්වා. ඊර්වසේ කාලේ කොටට කලිසුණුත් එන්න. ඒ කාලේ ටිකක් ඉතින් බයක් තිබුණා ඒක. මට ඉස්කෝලේ ඇත්තටම අපි හැදුනේ ඉස්කෝලේ විද්‍යාලංකාර समीप कलाकार මම අහලා තියෙන විදිහට ඒ කාලේ සිනමා රසිකයින්ගේ වගේම ශේෂ්ත්‍රේත් ලොකු බලාපොරොත්තුවක් තිබිලා තියෙනවා ඔබ අනිවාර්යෙන්ම විජය කුමාර්තුන් ගැන එක්ක විවාහ වෙයි කියලා. ඇත්තටම මේ විවාහය සිද්ධ වුණා නම් එතුමන්ගේ ඉරණම සහ ඔබතුමියගේ දැන් මේ ගත කරන ජීවිතය වෙනස් වෙයිද ඇත්තටම? පුදුම ප්‍රශ්නයක් නේ. ඒක කොහොමද කියන්නේ? සමහර විට වෙනස් වෙන්න තිබුණා. अभी जीवित एक एक देवल एक एक संधिस्थान वाले दिन जीवित अभी इस हेमदेम तीरने वे इतने वेनास्वेन तिबुना यूनाट एक हेम अभी इतना अभी अदहन आगम टेक हेम सिद्धवेन तिबीच देखने एक सतम हेम उन्नी के लिए हेम हित बैलेंस कर गण हित अदागण हेम उना ना तीन समहारीट हंगा वेना जीवित वेना स्वेन तिबुना एवगेम අපේ කලා ලෝකයේත් වෙනස් වෙන්න තිබුණා. ඒ වගේම දේශපාලන ලෝකයේත් වෙනස් වෙන්න තිබුණා. ඉතින් ඒක හිතනකොට හැරිලා බලද්දී ඉතින් ආපහු ඒක ගැන පසුතැවීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒක හිම සිද්ධ වෙන්න තිබිච්ච දෙයක් හැටියට තමයි මම පිළිගන්නේ. උපේක්ෂා සහගත මම ඒක බාර ගන්නවා. හොඳ දැන් සමහරක් විට එතුමන් මේ දේශපාලන ආගමනය නොවන්නටත් ඉඩකඩ තිබුණාද? ඒ කාලේ කියන්නේ ජනප්‍රියත්වයත් එක්කම ආපු දෙයක්ද නැත්නම් ඔහුගේම කැමැත්තක් තිබුණාද මේ දේශපාලනය තුල ක්‍රියාකාරීව හැසිරෙන්න ඕන කියලා? ओ ए काले मगे ना पुडक्वत कैमरती देशपालने दे विजय अत्रम देशपालने कथाकर अद्यम ती मंग विरोध कथाकर रुत्न यालूते तरह इट पास देशपालने भारी उन्न दुखे मत मत का विशेष यार बहुमत तरुण अदहस्ती बहुम वेगवत अदहस्तीन के अटियट ओर तिबुना वेनास्म विधि बलापुर वेनास्म विधि दुना මොනවද කරන්නේ උනේ මොන විදිය දෙයක්ද වෙන්න ඕනි කියන ඒ අර බොහොම ඒක හරි පිළිසිදු චේතනාවක් අවංක චේතනාවක් තිබුණා. ඉතින් ඒ වුණත් මට ඒ කාලේ තිබුණ විදිය දැකපු විදියට මම කැමති වුණේ නැහැ දේශපාලනය ගැන. ඉතින් ඒ නිසා සමහරකට මං එපා කියලා කියප අවස්ථාවල් තිබුණා. හැබැයි ඉතින් ඒක එහෙම වෙනස් වෙන්න යාට උමනාවක් තිබුණා. එයාට හරිම බොහොම ලොකු උමනාවකින් තමයි දේශපාලනය පිවිසුනේ. සිනමාවට වගේම ඉතින් හැබැයි ටික කාලයක් යනකොට අර දේශපාලනයට මේ සිනමාවට වඩා දේශපාලනය ගැන මේ ලං වෙනකොට මම ඒකට හරියට සමහර කර මොන ගැහුණා පෞද්ගලික යාළුවෙක් හැටියට දුස් කිව්වා මේ සිනමාව මතක් කරන්න එපා කියන වෙලාවලුත් තිබුණා. දැන් මල්ලියක අපේ ජීවිතයේ විවිධ තැන් හොඳින් අධ්‍යයනය කරොත් එහෙනම් මම හිතන්නේ ඔබ පුංචි කාලේ අපේක්ෂා නොකරපු බොහෝ දේවල් ඔබේ ජීවිතයට ළඟා කරගන්නට ඇති ධනය බලය ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය එතකොට ඔබත් දේශපාලනයේ යම් භූමිකාවක් ඉටු කරා 2010න් පස්සේ
දැන් මේ සේරම් පහු කරලා දැන් 2021 අපි ගත කරන්නේ තමුන්ගේ ජීවිතය දිහා අපස්සට හැරලා බලද්දී මට කොහේ හෝ දෙයක් අතහැරුණා මගේ හැරුණා කියලා හිතන දෙයක් තියෙනවද නැත්නම් ඔබ 100%ක් ජීවිතේ වින්දා කියලා හිතනවද මම නම් හිතන්නේ ජීවිතේ වින්දා කියලා හිතයි කියලා හැරිලා බලනකොට ගොඩාක් දේවල් තියෙනවා ගොඩක් දේවල් තියෙනවා මම මේව කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා හීනමවපු දේවල් තියෙනවා අපි හැමදාම එහෙම හීනමව වුණානේ බලාපොරොත්තු වෙනවා හිතින් ප්ලෑන්ස් හදනවා මේ විදිහට කරනවා මෙහෙම වුණොත් මෙහෙම කරනවා කියලා ඉතින් එහෙම දේවල් වැඩි ඇත්තටම ජීවිතේ මම නම් දකින්න විදිහට ඉතින් එහෙම තෘප්තිමත් නැති ගතියක් නැහැ එහෙම වුණා කියලා කඩාගෙන වැටෙන්නේ නැහැ අද මම මම හරි සමහර කිතනවා නෑ ඉතින් ඒක මෙහෙම වෙන්න ඕනේ මට මේ එහෙමයි කියලා මම බොහොම සාධාරණීකරණය කරගන්නවා මගේ ඇතුළෙම හිත ඇතුළෙම ඉතින් ඒනට ගොඩක් බලාපොරොත්තු තිබුණා ගොඩක් දේවල් කරන්න ඕනි කියලා හිතා එහෙම ගොක් මගේ අරුණ දේවල් තිබුණා ඉතින් ඉතිරියදී කාලේ තියෙනවද ජීවිතේ හැමදාම අවසාන මොහොත දක්වාම තියෙනවා දේවල් කරන්න පුළුවන් එහෙම කරන්න ලොකු ආසාවක් තියෙනවා එහෙම කරනවා එහෙම බලාපොරොත්තු වෙනවා එහෙම වෙලා දැන් ඇතිවන්නේ ඕනේ නැහැ ඇති ඕ දැන් කියලා හිටන් එහෙමනම් හිතන එක නෑ මං හිතන්නේ හොඳයි මං ඒ කියපු කාරණාවලින් මං එක සාධකයක් ගන්නම් මේ ජනප්‍රියත්වය කියන දේ මොකද ඔබ සිංහල සිනමාවේ ජනප්‍රියත්වය කියන සාධකයේ ඉහළටම පැමිණි රංගන ශිල්පිනිය මං හිතන්නේ තව දශක ගණනාවකට ඔබව පරයා යන්නට පුළුවන් රංගන ශිල්පිනියක් මං විශ්වාස කරන්නේ ලංකාවේ බිහි වෙයි කියලා මේ ජනප්‍රියත්වය කියන සාධකය ඔබ කොහොමද දකින්නේ ජනප්‍රියත්වය කියන එක මොනම ශාස්ත්‍රයක වුණත් අපි හුඟක් කරලා මාධ්‍යත් එක්ක සම්බන්ධ වෙලා යන්නේ ජනප්‍රියත්වය කියන්නේ මහ ජනතාව අතරට යන්නේ මැද මාධ්‍ය. එතෙන්දී මාධ්‍ය තුළ විතරක් අපි කැපී පෙනුනොත් ජනප්‍රිය වුණොත් එතන එක රඳාපවතින්නේ නැහැ. ඒකම කරන යම්කිසි කාර්යයේ යම්කිසි මොකක් හරි දක්ෂතාවයක් හේතු මොකක් හරි දෙයක් හේතු වටිනාකමක් හේතු ඒකට කැප වෙලා ඒ හැම එකක්ම තියාගන්න ඕනේ. දැන් මම නිලියක් හැටියට ජනප්‍රිය වුණාට මම මොන හරි මගේ දක්ෂකම් මං කරපු රංගන ඉදිරිපත් කරේ නැත්නම් සමහර විට මේට හුඟක් කලින් මාව අමතක වෙන්න තිබුණා. ඉතින් මන් හිතු මන් දැන් මට දැන් දැනෙනවා දැන් දැනෙනවා මං කරපු රංගනයන් ගැන මිනිස්සු හුඟක් සෑහීමකටපත් වුණා. අගේ කළා ඒවත් එක්ක ජනප්‍රියත්වයේ තිබුණා. ඉතින් ඒ නිසා තමයි මං හිතන්නේ මේ දුරට ඇවිල්ලා තියෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි අතීතය පිළිබඳව ඉතිහාසය පිළිබඳව තොරතුරු බොහොම සරලව සහ ඍජුව අපිත් එක්ක බෙදා හදාගත්තා. එහෙමනම් හිතවතුනේ අපි වැඩසටහන තුළ පළමු විරාමය ලබා ගන්නවා. නැවතත් බොහොම ඉක්මනින් ඔබ මුණ ගැහේ. හොඳයි විරාමෙන් අනතුරුව නැවතත් ඔබ කොෆි ස්ටුඩියෝ සමගින් එකතු වෙන්නේ. අද අපේ වැඩසටහනේ ආරාධිත ශිල්පිනිය ආචාර්ය මාලනී ෆොන්සේකා. ඉතින් දෙවන විශේෂාංගයේදී එතුමිය කැමැති මාතෘකාව පිළිබඳවයි අප ප්‍රශ්න විමසන්නට සූදානම් වෙන්නේ. අනුව අපි බලමු ඒ තෝරාගත්තේ මොකක්ද කියලා. හොඳයි මාලනියක්ගේ බොහොම කැමැත්තෙන් ඉන්නවා කුවා මේ කෘෂිකර්මයේ සහ මේ වගාවන් පිළිබඳව කතා බහ කරන්න. මොකද වෙන කිසිදු කලකටත් වඩා වර්තමානයේ මේ කොරෝනා වසංගතයත් එක්ක බොහෝ දෙනෙක් පුරුදු පුහුණු වුණා තමුන්ගේ ගෙවත්තෙම කනබොන දේවල් වගා කරගන්න මේ දේවල් වැඩි දියුණු කරගන්නට. හැබැයි මේක අලුත් සංකල්පයක් නෙවෙයි අපේ ජන සමාජයේ තිබිච්ච දෙයක්. කොරෝනා වලට පින් සිද්ධ වෙන්නේ නැවතත් මිනිස්සු අතරට ගියා. මොකද හිතන්නේ මේ නැවත අලුත් වීම ගැන? ඔව් ඇත්තටම ඉතින් අපි රටක් හැටියට හැමදාම අපේ පසුබිමේ අපේ ශක්තිය උනේ කෘෂිකර්මයේනේ. අපි වෙන වෙන කර්මාන්ත හෝ ව්‍යාපාර හෝ ඒවා කෙරුණ හරි අඩුවිනේ. ඊට පස්සේනේ වෙනත් වෙනත් දේවල් ආවේ. ඒ ආපු දේවල් උනොත් කෘෂිකර්මයේ නොවෙනත් තේ රබර් වගේ දේ වැවිලි පොල් වගේ දේවල් නේ ආවේ. ඉතින් ඒ කියන්නේ මේ පොළව කියන එක මේ මහ පොළව කියන අපේ ශ්‍රී ලාංකීය පොළව කියන එකේ වටිනාකම එතනද. ඉතින් ඒක තමයි අපේ ජීවිතය වෙලා තිබුණේ. ඊට පස්සේ තමයි අපි වෙන වෙන ආදේශවලට ගියේ. ඉතින් ඇත්තටම මම ඒ කාලේ ඉඳලා ගෙදර පොඩි කාලේ ඉඳලාම මගේ තාත්තගෙන් මම පුරුදු වෙච්ච දෙයක් මොන හරි පොඩි පැලයක් මිරිස් පැලයක් හරි බණ්ඩක පැලයක් හරි මොන හරි හිටවල ඒකෙන් සතුටු වෙන්න හරි කැමැත්තක් තිබිච්ච දෙයක් මට පුරුදු වෙච්ච දෙයක්. ඉතින් ඒ නිසා මම නිතරම මම ගෙදර හැමතිස්සෙම මේ කාලේට මුල් කාලේ ඉඳලාම පෝචියක හරි මොන හරි මල් පැලයක් හරි විශේෂයෙන් එළවලු පැලයක් හරි හිටවල සතුටු වෙනවා. ඉතින් ඒක ඇත්තටම දැන් මේ පෞගේ කාලේ තිබිච්ච ලැබුණ නිවාඩුවේ සහ ඒක යොමු කරපු විදිහ මම දැක්ක සමාජය ඇතුළත. ඒක හරි වටින දෙයක්. ඒක මං හිතන්නේ අපේ රටට සුදුසුම දෙයක්. අපි මොන විදිහේ ව්‍යසනයකට ගොදුරු වුණත් අපිට අපි කියලා හිටන් තමන්ට තමන්ගේ ආරක්ෂාව කරගන්න පුළුවන් හොඳම තැන තමයි එතන.
මොකද අපිට මොනවා නැතුණත් අපිට හොඳ ශාස්ත්‍රීය මහ පොළොවක් තියෙනවා වාසනාවන්ත පොළොවක් තියෙනවා ඉතින් ඒකෙන් අපි අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් කොයි වෙලාවකවත් මම හිතන්නේ අර කතාවටත් කියනවා කොයි හරි මඤ්ඤොක්ක දණ්ඩක් හරි හිටියොත් අපිට දවස කන්න පුරුදු වෙන්න දෙයක් හොයා ගන්න පුළුවන් කියන ඉතින් ඒකම ඒකෙන් ලැබෙන මානසික සහනය කියන එක සතුට කියන එක හරිම ඒක මම පුදුම විදිහට අලුත් නිර්මාණයක් චිත්‍රපටයක් කරන්න සතුට වෙන ඇතරම ගෙදර මල් එළවලු පැලයක් හිටලා ඒකේ මලක් ඇවිල්ලා ගෙඩියක් ආවා එතන මැල්ලුම් ටිකක් අප කරලා මේව කරනවා ඉතින් එහෙම දේවල් හරිම හරිම මේ කැමැත්තෙන් මම කරන දෙයක් ඇතරම මම ගෙදර දැන් ටික කාලයක් තිස්සේ ඉඳලා ගෙදර කෑමට මැල්ලුම් කරනවානේ අපි හරියට ගෙදර පිටින් මැල්ලුම් ගන්න හැ මොකද අර මැල්ලුම් කියන්නේ ඒ කීර කුටුවලට ගහන බෙහෙත් ගැන ආරංචිය දැනගත්ත දවසේ ඉඳලම ඒක හරියට දැනිච්ච දවසේ ඉඳලම මම මොකද මට ගෙදරම තියෙන හොඳ කලවම් පලාවක් හදාගෙන මැල්ලුමක් කන්නේ හරිම රසයි ඒකටම අර කොයිතරම් දැන් එළවලු පළතුරු කන්න කියලා වෛද්‍යවරු නිර්දේශ කරා අපි අර වෙළඳපළෙන් මිලදී ගන්න එක පිළිබඳව සැකයක් තියෙනවනේ මේවා මොන විදියට හදනවද දන්නේ නැහැ මොන විදියෙ බෙහෙත් ගහනවද දන්නේ නැහැ මේ කාරණාවත් එක්ක මේ අපි ඇස්පනා පිටම අපේ අද්දකෙම්ම හදලා කන එක අපේ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වෙන පැත්තෙන් ගත්තත් විශාල වටිනාකමක් ලැබෙනවනේ. ඔව් දැන් ඇත්තටම අපේ රට ගොඩක් දේවල් වලට මේ මුහුණ දුන්නනේ. අභියෝගය වලට මුහුණ දා යුද්ධයද මේ වගේ ගොඩක් දේවල් වේසන සුනාමිද මේ මොනවාද? ඒ වගේම අපිට නොදැනුවත්ව අපිට හතුරුකමක් වෙච්ච දෙයක් තමයි මේ රසායනික පොහොර කියන එක. ඉතින් ඒකෙන් අපි දන්නේ නැතුව අපි බලාගෙන ඉඳලා අපේ කකුල් දෙක යටින් අපි විනාශ වෙලා කින්දේ. ඉතින් ඒක සෑහෙන දුරට अतर कला कहा नहीं तो कांड उन्हें नहीं मामा ये तो कहा कैट वगैरह किधर मंगी ये बुद्ध कहा पाट वेला मंगी ना ला वे तंबला वेला ला किधर कोटा करना मुझे तो कहा हदद्दी ये कहा पाट करांडा हाल पीटे ते का मंगा हाल तीनों डाई दानों के डाई का हर पिली का कार रखा है इतने ये वगैरह हरी विनाश कारी देवल तो मैं पाहुगे काले मुहुन दूनी थी ना මිනිසුන්ට කරගන්න දෙයක් නැහැ කඩෙන් ගිහලා කහකුඩු පැකට් එකක් මිරිස් කුඩු පැකට් එකක් අරගන්න මිස වවන්න බෑනේ හැමෝටම නමුත් දැන් ටික දැන් ඒක තේරුම් අරගෙන තියෙනවා ඒ ඒක කරපු අය දැන් තමන් කලේ වැරදි වැඩක් කියන ටිකක් තරමක් දුරට අවබෝධ වෙලා කියලා මම හිතනවා හොඳයි දැන් වර්තමානයේ ගත්තම සාමාන්‍ය රැකියාව කරපු දවිය පවා මේ කෘෂිකර්මය ආශ්‍රිත එහෙම නැත්නම් වගාවන් ආශ්‍රිත මේ ව්‍යාපාර වලට පෙළඹිලා තියෙනවානේ ඔබට මොන වගේ අදහසක්ද තියෙන්නේ සම්බන්ධයෙන් මම පෞගී කාලේ මම හැමතිස්සෙම කීකී හිටිය දෙයක් තමයි මට කොහේ හරි ලොකු ඉඩමක් හම්බ වෙනව නම් වවන්න මම මේ ශේෂ්ත්‍රයෙන් අයින් වෙනවා අයින් වෙලා ගිහිල්ලා වගා කරනවා කියලා. ඉතින් ඒක ලෙහෙසි නෑ. හරිම මේ පරිස්සමෙන් හරි මේකෙන් කරන්න ඕන දෙයක්. ඒත් ලොකු විශාල ඉඩක් නැහැනේ මට. මගේ තියෙන පොඩි ප්‍රමාණයේ ටිකක් ඉතින් මම වගා කරනවොත් ඇත්තටම මං හිතන්නේ කෘෂිකර්මයෙන් අපිට ජය ගන්න අපිට රජ වෙන්න පුළුවන් කෘෂිකර්මයෙන්. මේ රටට ඉතින් ඒක ටික ටික තේරුම් අරගෙන දැන් කරන කටයුතු ගැන හරි සතුටුයි ඒ වගේම ඉතින් ඒවා විවේචනයට ලක් වෙනවා ඒව ගැන අධෛර්ය වෙන දේවල් වෙනවා ඉතින් එහෙම නෙමෙයි අපි එහෙම නැතුව අපිත් පොඩ්ඩක් කල්පනා කරලා මේක එහෙනම් හරි මේ විදිහට කරගත්තොත් හරියනවා නේද කියලා හිතන් දැන් ඔය අපි ඉස්සර කාපු හාල් වර්ග ගැන අද තියෙනවා අපිට ලංකාවේ තියෙන හාල් වර්ග බර ගන්නනේ ඉතින් ඔය කික නම් වලින් දෙන පච්ච පෙරුමාල් මඩතුවාලි හීනටි මේ වගේ දේවල් ඉතින් ඒවා අපිට ඇත්තටම දරුවෙකුට දෙන්න පුළුවන් මොකද දැන් අද අපි දැන් අපි ජීවත් වෙලා මෙතනින් එහාට ඉන්න පරපුර දරුවෝ ඒගොල්ලන්ට හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙනියන්න ඒ තත් වෙනවා නම් ඉතින් අපි කවදා හරි මැරිලා ගියත් අපිට හිත සතුට වෙන්න පුළුවන් ඒක ව්‍යාපාරයක් හැටියට හොඳට කරගෙන යන්න පුළුවන් හරියට පරිස්සමින් කරනවා නම් ඔව් එහෙම දිනු වෙච්ච බොහෝ දෙනෙකුත් ඉන්නවා වර්තමාන විදිහට අනන්තේ ඉන්නවා ඔව් දැන් රොබ කලින් සඳහන් කළා මේ ලොකු මානසික සුවයක් සහනයක් ලැබෙනවා ගෙවත්තම වගා කරලා ඒ දේවල්ම පරිභෝජනය කරලා කියලා. අපි පොදුවේ කතා කරොත් මේ මිනිස්සු දැන් ගහකොළ සතාසිය පව ගැන ටිකක් වැඩි වශයෙන් කතා බහ කරන්නට සිද්ධ වෙලා තියෙන කාලයක් නේ මේවට ඇතමුණු කරන විනාශයත් එක්ක දකිද්දි සාමාන්‍ය කෙනෙක් මේ සබා දහමත් එක්ක වැඩිපුර නැඹුරු වෙන එක කොයිතරම් තමුන් ගෙදිනදා ජීවිතේ වැඩවලට පහසු වෙනවා කියලා විශ්වාස කරනවා. ඔය සමාජයේ අපි එක එක නැ විවිධ ආගම් අදහනවානේ. මේ හැම ආගමක විශේෂයෙන් බුද්ධ ආගමද ක්‍රිස්තියානි ආගමද හින්දු ආගමද මුස්ලිම් ආගමද මේ හැම එකකම මේ ආගමික නායකින් පවා හැම කෙනෙක්ම
අනුගමනය කරපු එක ධර්මයක් තියෙනවා. ඒ මම දකින්නේ ස්වභාව ධර්මය කියන එක. මේ හැම නායකෙක්ම සාතුවරයෙක්ම ස්වභාව ධර්මයත් එක්ක සැසඳිලා තමයි මේ හැම දේශනාවක්ම කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මිනිස් වේදිත අපිට ඒක පිළිගන්න ඉන්න බැහැනේ අපිට පිළිගන්න වෙනවනේ. මොකද ඒක ඇත්තටම අපි ස්වභාව ධර්මය ගැන හිතනවා කියන්නේ අපි එදාට එදිනෙදාට කන බොන දේවල් හුස්ම ගන්න දේවල් අඳිපේ ඒ වගේම වැදගත් දෙයක් අපිට අපි අම්මා තාත්තා වගේ සලකනවා අපි ස්වභාව ධර්ම මාතාව කියලා කියන තේ අම්මා කියන සංකල්පය කියන එක තෙන්දි තියෙනවා. ඉතින් ස්වභාව ධර්මයට අපි ගරු කරනවා නම් අපි මං හිතන්නේ සම්පූර්ණ පරිපූර්ණ මිනිසෙක් ඇරිට මුණ දෙන්න පුළුවන්. හොඳයි බොහොම ස්තුතියි අපි පුංචි විනාඩි කිහිපයක් වැය කළේ මේ වර්තමානයේ බොහෝ දිනකින් නැඹුරුවක් බවට පත් වෙලා තිබෙන මේ කෘෂිකර්මය සහ වගාවන් ආශ්‍රිතව ඇගේ අදහස් හොමාරු කරගන්නට එහෙමනම් අප තවත් විරාමයක් වැඩසටහන තුල ලබා ගන්නවා නැවතත් බොහොම ඉක්මනින් ඔබ මුණ ගැහෙනවා හොඳයි විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ කොෆී ස්ටුඩියෝ සමගින් එකතු වන්නේ වැඩසටහනේ තෙවන විශේෂාංගය අද පැමිණි ආරාධිත ශිල්පිනිය ආචාර්ය මාලනී ෆොන්සේකා ඉතින් ඇය පිළිබඳව සහ ශාස්ත්‍රයේ පවතින පොදු ගැටලු පිළිබඳව ඇයගෙන් යම් විමසීමක් කරන්නටයි අපි මේ විනාඩි කිහිපය වෙන් කරන්නේ එහෙමනම් සූදානම් ෆ්ලෑෂ් සෙග්මන්ට් හොඳයි මාලනීගේ ඉතිහාසයේ ඉඳන්ම අපි බලද්දි මේ මුලින් කලාව නියෝජනය කරලා පස්සේ දේශපාලනයට ගියපු පාර්ලිමේන්තුව නියෝජනය කරපු බොහෝ දෙනෙක් අපට මුණ ගැහෙනවා. ඔබටත් අවස්ථාව ලැබෙනවා 2010 දී ජාතික ලැස්තු මන්ත්‍රීවරියක් විදිහට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න. කොහොම හරි මේ ආපු ගමන මේ පහුගිය කාලේ වෙද්දි ලොකු විවේචනයක් සමාජයෙන් ආවා මේ කලාකරුවෝ දේශපාලනයට ගියාට වැඩක් නැහැ පාර්ලිමේන්තුවට ගියාට වැඩක් නැහැ. මෙයාලගෙන් අවශ්‍ය සහයෝගය රටටවත් කලා ශාස්ත්‍රයටත් ලැබෙන්නේ නැහැ කියලා. මගේ ප්‍රශ්නේ වෙන්නේ ඇත්තටම එහෙම සේවයක් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද කලාකරුවන් පාර්ලිමේන්තුවට ගියපම වුන් නිකන් පාවිච්චි වෙන්නේ පක්ෂවල ඡන්ද වැඩි කර ගැනීමේ උපක්‍රමයක් විදිහට මම නම් එහෙම දකින්නේ නැහැ මොකද මම හුවක්කඩ පාර්ලිමේන්තුවට අවුරුදු 5ක් ඇතුළත ඒ ඇතුළත මගේ මට්ටමේ මට කරන්න පුළුවන් වැඩ කටයුතු ටිකක් සම්බන්ධ වෙලා මම කරා හැබැයි මෙහෙම දෙයක් වුණා දැන් ඇත්තටම දැන් දේශපාලනය කරන කෙනෙකුට ගොඩක් තමන්ව මහජනතාව දැනගන්න ඕනේ නේ. ඒ කියන්නේ තමන්ට පබ්ලිසිටි එක ඕනේ නේ. දැන් මට ගියහම මට පබ්ලිසිටි එක කියන එක ගැන ලොකු විශේෂත්වයක් දැනුන්නේ නැහැ. මොකද මම දැනගෙන මාව දන්නවා කියන එක එන්නේ මංගී. ඉතින් අර මං කරපු දේවල් මේවයි කියලා හිටන් ඒවා අඬගාලා කියන්න ලොකුවට කතා කරන්න පත්තරවල ඒ ගැන සාකච්ඡාවල් තියන්න එහෙම දේවල් මට ඇත්තට මේක සමහරට මම දන්නේ නැහැ ඒක අඩුපාඩුවක්ද කියලා මගේ. එහෙම කෙරුනේ නැහැ. ඒ නිසා තමයි හුඟක් වෙලාවට ඇඟිලි දික්කලා කියන මාළනිය මොනවද කරේ වෙයි පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒක දෙන. නමුත් මම දන්නවා මගේ මට්ටමින් කරන්න පුළුවන් දේවල් ඒ අවුරුදු 5 ඇතුළත ගොඩක් යෝජනාවල් අපි ඉදිරිපත් කරන්නේ. මේ දේවල් කරන්න ඕනි කියලා හිතා. ඒතට ඒවට එන ප්‍රතිචාර හැටියට තමයි අපිට යම් කිසි මට්ටමකට අපිට අපේ ශාස්ත්‍රයට දෙයක් ලැබෙන්නේ. සාමාන්‍යයෙන් කලාකරුවන්ට හඬක් නගන්න අවස්ථාවක් ලැබෙනවද පාර්ලිමේන්තුවට ගියාට පස්සේ යම් පිළිගැනීමක් ලැබෙනවද? තියෙනවා තියෙනවා. ඒක නැත්තේ නැහැ. ඉතින් ඒ තියෙන නිසානේ අපි ආරාධනා කරලා අපිට මේ බාර දෙන්නේ. ඉතින් එතෙන්දී ඒ වෙච්ච දේවල් වලින් ඇතර මම අද දැන් ඊට කලින් මේ තිබුණ රජ මං හිටපු රජයට කලින් හිටපු රජය වලින් කෙරිච්ච දේවල් එක බලපුවාම මම සතුටු වෙනවා ඒ කාලය ඇතුළත සිද්ධ වෙච්ච දේවල් අපේ කලා ලෝකෙට අපේ ශාස්ත්‍රයට විශේෂයෙන් මට මතකයි අපිට බදු සහන ලැබුණා. අපි කර්මාන්තයට විශේෂ බදු සහන ලැබුණා. ඒ වෙලේ හිටිය ජනාධිපතිතුමා ගරු මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් බදු සහන ලැබුණා. ඒ වගේම තමයි අපි කලාකරුවන් හිටියට අපිට නිතරම අපිට වාහනයක් ඕනේ, ඉන්න නිවාසයක් ඕනේ. ඒ වාහනයකදී මට මතකයි ලක්ෂ 12ක වාහන ණයක් අපිට ලබා දුන්නා. ඉතින් කලින් රජයෙන් අපිට පුෂ් බයික් එකක්වත් ගන්න කීයක්වත් එහෙම දෙන යෝජනාවක්වත් තිබුණේ නැහැ. ඉතින් ඒක මම අගේ කරනවා. අපිට ඒ වගේ අවස්ථාවක රටේ අනිත් ප්‍රශ්න තියෙන වෙලාවක අපි ප්‍රශ්න පළවෙනි තැන කියලා අපි කතා කරන්න නරකයි මොකද ඒ වගේම තව දෙවෙන ප්‍රශ්න තියෙනවා රටේ. ඉතින් අපේ රටේ අපේ ශාස්ත්‍රයේ තිබුණ දේවල් හැටියට ඒ දේවල් මම අගය කරනවා. ඒ දේවල් කෙරුණා. ඒ වගේම තමයි ගොඩක් යෝජනාවල් ආවා. විශේෂයෙන් නිවාස ලබා දෙන නිවාස මේ ව්‍යාපෘති ආරම්භ කරන්න ඒවට ගොඩක් කතා කරලා ඒවට ලැහැස්සි වුණා. ඉතින් අවුරුදු 5 ඇතුළත මේ දේවල්
පටංගන්නකොට සමහරක මේ රජය වෙනස් වුණාම ඒව එතනම නවතිනවා. ඔබ සාධනීය මැදිහත් වීමක් පෙන්වලා තිනවා කියලා අපිට පේනවා. නමුත් මේ සමාජයේ ලොකු මතයක් ආවේ ඇයි එකපාරම මේ කලාකරුවන් නෝන් නැහැ දේශපාලනයට. ඒ කට්ටිය තමුන් කරන නිර්මාණ කාර්යයේ විතරක් දායක වුණාම ඇති කියලා මතයක් ගොඩ නැගුණේ ඇයි? ඔව්. එතකොට ඒ ගොඩ නැගුවෙම වෙන මතයක ඉන්න කලාකරුවන් නේ. එතන ඒක මම දකින්න වෙනස් විදිහකට දැන් තමන් ඒමත් මේ මතේ නැති නිසා මේ ත වෙන මතයක ඉන්න නිසා මේ මතයට විරුද්ධව කතා කරන්න තමන්ගේ ඒ අදහස ප්‍රකාශ කරනවා එතකොට මට අහන්න කැමතියි වෙනත් මතයක ඉන්න කෙනෙක් ඒ අය මොකද්ද කරේ කියලා ඉතින් ඒගොල්ලෝ මොනවද කරේ කලාවට කර්මාන්තයට ඒගොල්ලන්ගේ මොනවද සිද්ධ වුණු සේවය කියලා ඉතින් ඒ නිසා මම ඒක ගැන ලොකුවට මේ හිත රිද්ද ගන්නවත් ඒක ගැන ඉච්චර प्रतिविरुद्धव प्रयोजन बैरवेचा ये विवेचने कलाकोट मे लोक हेम दयाक हेम के कुटम हेम देशपालन मत हिटिया कौर हर होंगे इतिहास में कारण आते सामान्य तरुणिया कला क्षेत्रेट एनकोट लुक विरोधता व्याग पौलेन सह वटपिटा लिंगलो एम कला नियलन तरुणिया दिहा वपरहीन बल नट समाज हुर्वेलतेनो एक वर्तमान अनागते स्वीकिल तरम बुलवंत उब दशक गणना वक् में कला नियोजने कर्ण के विधियट ऋजु किम कला क्षेत्रे सिनेमा वकियान तरुणिया अनारक्षित तन ओ अत्र मठ मुलि मगे सीयत मठ विरुद्ध अम्म बेण अम्म तरह हिटे मावा मे शेस्ट देगोलो हिताने का गहनिया मगे अतोट वेला अपे सीय कर अडगम बला अल्लपू अत्ते पेन पोक अम्म गेम बेलवाई के अम्मलाट हो भूवल कहवा समाज परसरे अतिबड़े कालो विधि हित हितपू विधि नम क्रमे लोके विवृत वेनोनी रट विवृत वेनो समाज विवृत वेनो रट लोके दीवेनो तमंगे रट दीवन इतकोट अर पिरी कांताव सह पिरीमिया की नी मे आरती वेनस ये मट्टन देख कांताव गेत दाल गेत वेला दरू हदला कांताव अम्मा के कटीर गृहणी अट्ठे इन्होंने दरू बला हेमती पारे अर्थम तीबी नम क्रमेक वेनास्वेन कोट इत इतकोट हेमोटम ओणम रखिया वकरा पुलवांकन ओपुकरा कांतावे इति विशेष कांतावांगन कथा कर विशेष कलावत्क शीघ्रीय काल हितोती कांतावांगन मन हेमदाम कथा कर मे समाजे मे लोके इदिरेटे अन्ने कांतावकन कानी पिरीमी भी तरह मे लोके इदिरेटे अन्न इत एन सागुलांट मम हम निशी तन कियन तो मे इहल तनक मे मग हम से पिरीमी अकीन दिया बलानी तब मटवाड़ा विना विधि की मगे हंगी නමුත් සම තැනක කියනක නෙමෙයි නිසි තැනක කියනක කාන්තාවකට දෙන්න ඕනේ. ඉතින් එහෙම වුණාම කාන්තාවකට නිසි දේවල් තියෙනවා කරන්න පුළුවන් දේවල්. ඒ දේවල් වලදී කාන්තාව කියන කෙනා අවශ්‍යම වෙනවා. සමහර තැන්වල තියෙනවා කාන්තාවක් නැත්තම් කිසිම දෙයක් කරන්න බැරි අවස්ථාවල් තියෙනවා. ඒක නිසා අපේ ශේෂ්ත්‍රයේ වුණත් කාන්තාවන් ඉදිරියට ආවේ නැත්තම් අපි මෙතෙක් මේ අවුරුදු ගාණක් මේ වින්ද රස රස වින්ද මේ නිර්මාණ එකක්වත් कांतावश कांतावन कथा करना कांतावश मत मत सीयकिनगम कांता चरित्र पिरीमी मम नम की कांतावकन विधिट व्यंकरण को वरदी नम यम किसी कांतावकन गौरव तोने कांताव गौरव रेखगा समबरो यानवना ओणम शेष्ट्रेकट कांताव सुदुसुई कलाव वितरक्निमे कलावित सुदुसुई केने का मंग पिलेगानम पदापी अध्यक्षक वरियान इन्नो अद लोक पूजिताय सिनेमाव निर्माणे करद्दी अपिट कांताव किनेकना आयंकरण बे
තමුන් උපක්‍රමශීලී විය යුතුයි. තමුන් ඔව් තමුන් තමන්ගේ මොලෙන් කල්පනා කරලා තමයි යන ගමන යයි. දැන් ලංකාව ගත්තම විශිෂ්ට ගණයේ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉන්නවා විශිෂ්ට නිර්මාණ බිහි වෙනවා එතකොට ජාතික මට්ටමේ රංග පාසලක් නැතුවත් අපිට මේ වගේ දේවල් දකින්න තියෙනවානේ ජාතික මට්ටමේ රංග පාසලක් තිබ්බනම් අපිට මීට වඩා හොඳ නිර්මාණ බලන්න පුළුවන් වෙයිද අනිවාර්යෙන්ම ඔව් රංග පාසලක් රංගන පාසලක් කියන එක ඉතාමත් අවශ්‍ය දෙයක් මොකද හුඟක් ඇ උපතින් ගේන ද හැකියාවන් තියෙනවා එතට ඒවා උපමට්ටම් කරන්න ඕනේ නේ අපි මැණික් ගලක් ගත්තත් ඒක උපමට්ටම් කරේ නැත්නම් නිකම් නිකන් ගලක් වගේ නේ ඒ නිසා ඒ උපමට්ටම් කරන්න එතරම් පාසලක් කියන එක අවශ්‍යයි ඒකෙන් ඒක කෙනාට අනිතක රංගනය රංගන ශිල්පියෙක් කියන ඒ දෙකේ තියෙන වටිනාකම මම හිතන්නේ රැක ගන්න පුළුවන් රංගන පාසලකින් අර විනය කියන එක තමන්ගේ කාර්යය තමන් කොහොමද ඒකට කැප වෙන්න ඕනේ තමන්ගේ කාලය වෙන් කරගන්න ඕනේ ඒ වගේම රංගනයේ පිළිබඳ තව තව අලුත් දේවල් ලෝකයේ ගැන දැනගන්න මේ හැම හේකටම රංගන පාසල කියන එක අවශ්‍යයි. ඉතින් අපේ රටේ ලොකු අඩුවක් තමයි රංගන පාසලක් නැතිකම. ඒ වෙනුවෙන් මැදිහත් වීමක් කරන්නට අවස්ථාවක් ලැබුණ නැද්ද පාර්ලිමේන්තු නියෝජනය කරන කාලෙම? අනිවාර්යෙන් කතා කරා. ඒතකොට එක්තරා අවස්ථාවක රන්මිණි තැන්නේ රංගන පාසලක් කතා කරන්න පටන් ගන්න කතාව පටන් අරන් තිබුණා. රන්මිණි තැන්න ඉදින්දී රූපගත කිරීම වලට විතරක් තිබුණේ ඊට පස්සේ ඒක ගැන සාකච්ඡා මට්ටමින් ඉන්දියාවත් සමග සම්බන්ධ කර සාකච්ඡා මට්ටමින් තියනකොට තමයි ඉතින් රාජ්‍ය වෙනස් වුනේ කොහොම නමුත් තවමත් අවස්ථාව තිබෙනවා ඒ ආකාරයේ සහායක අවශ්‍ය කටයුතු අක්ෂේ කටයුතුක් අනිවාර්යයි හොඳයි දැන් අපි මාලි ෆොන්සේකා කියන රූපණ වේදිනිය විතරක් නෙවෙයි අපිට මුණ ගැහෙන එක්තරා කාල සීමාවක සිනමා අධ්‍යක්ෂවරියත් මුණ ගැහෙනවා එතකොට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියත් මුණ ගැහෙනවා නමුත් ඒක එහෙම නතර වෙනවා ඒ කාල සීමාවෙන් පස්සේ ඇයි අපිට මුණ ගැහෙන්නේ නැත්තේ ඒ අධ්‍යක්ෂකවරිය? අධ්‍යක්ෂකවරියක් හිටතරන් තාම මං ඉන්නේ බොහොම පල්ලෙහා මට්ටමේ. ඉතින් අපේ ශේෂ්ත්‍රයේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. රටේ ඇතිවෙච්ච එක එක ප්‍රශ්න. මේ යුද්ධයද, සුනාමියද මේ හැම ප්‍රශ්නයකදීම විශේෂයෙන් මුලින්ම පහර වදින්නේ කලාවටනේ. ඒ කියන්නේ විනෝදාස්වාදයේ ලැබෙන ශේෂ්ත්‍රයට හැටියට සිනමාවට. इत एतेंदी अत्रम अपे रट हरिम अपे रटे सिनेमा श्रीलंकीय सिनेमा के हरि पोडी अपिट वेलद पलाख्यन आशा इत वेलद पलाख्यट अपिट तीयन्ने मे प्रश्न तिक्क अपिट मे अनुराधपुरी हटवत अपिट श्रीलंकीय सिनेमा वट वेलद पलाख नेह इतिंग इतनी निहाट आयुत इतोड़ खेने मेकन मेकट मुदल योदवन एक व्यापार यानी निर्माण कर मुदल आवश्यवेनवाने एक मुदलाक योदवनो ये मुदल आपाउ गाने को मुद ये वगेम तमाय अभी वेनत रटवल तीन निर्माण का अभी तारंग करोड़े ये वाल निर्माण वाल युविधकर मुदलाई अभी मे पुड़ी मुदलाई का बलपुहाम अभी हरिम अडु मट्टमगिनी थिंग ये अत्र एक मट लोक हिते भयाक्तिपुन सेकुन सेकुन मुकद प्रेक्षक दूरासुना सिनेमा हाल वाले एक नैवतुना लोक प्रश्न रूपवाहिनी मे हेम प्रश्न मैं युद्ध मे हेम हेकि मिनसुंगे बायति मुन्नराति से सिनेमा हाल कटे मे हेम हेक दिम एति बीच प्रश्न आपहु एदलगाने कोहमद की बाय हरियति मुना मैं मुलदी ये बाय नति करगना ससर चेतना वगे चित्रपट आख्या गुडाक सार्थक दैन थी तत्व इटत्वी बायनाट एक बाय ने हेम कुमार नवत निर्माण करना अनिवार्य हम पाहुगी के पुडक दिगडी आवेटियान हर හොඳයි බොහොම ස්තුතියි එහෙනම් අපි තවත් විරාමයක් වැඩසටහන තුල ලබා ගන්නවා නැවතත් බොහොමකින් ජී හොඳයි නැවතත් කොෆි ස්ටුඩියෝ සමගින් එකතු වෙන්නේ වැඩසටහනේ අවසන් විශේෂාංගය මාලනික කොෆි එකක් බොන ගමන් තවත් කෙටි ප්‍රශ්න කිහිපයක් අපි අහනවා කෙටි පිළිතුරු අපේක්ෂාවෙන් මම අහුවත් සිනමාවේදී අපිට ඔබව මුණ නොගැසුණා නම් माले फंसे का मनोवागे के निक दिए टे मुने के हैं ये क्या नहीं ना लाखों हितर वाव अतरम मोमत मुना तीसी सामानिंग मन्ना टिका की थी हितवक कारे हिंदा समारक के लाखों टमे के किना किए न देवल करने का ना थैंक यू मट हितने का करने के निक थी अरे मामूली दिखी हुआ की थी मट गेन गेन वाइदे वरिया को इन्नो उनका मती बलापुर
නමුත් එක එක දේවල් වලට ආසාව තුන ඩාන්ස් කරන්න ආසයි ගොන්නන්න ආසයි සින්දු කියන්න ආසයි ඔකේ එක එක වලු විතුන නමුත් කීයට හේන හතකවත් හිතුණා සිනමා නිලියක් ගන්න වෙයි කියලා හිතා ඉතින් මොනවා වෙයිද කියලා හිතන්නේ සමහරට ඉතින් එන අම්මලා කිව්වා ඉඳ කසාද බඳලා දරුව හදලා ගෙදෙට්ට වෙලා ඉන්නත් එහෙම වෙන්නත් තිබුණා වෙන අම්මලා තාත්තලාගේ හේන තිබුණාද මේ වගේ පැත්තකට යයි කියලා තාත්තා ගොඩක් ආසාවෙන් හිටියා මං ගොඩක් ඉගෙනගෙන ඉස්සරහට ගොඩක් දුරට යයි කියලා विशेष हरिट देवा එකට රංගපාන බොහොම කැමැත්තෙන් ඉඳලා නමුත් රංගපාන නොලැබුණ රංගන ශිල්පියා කවුද ශිල්පිනියද ශිල්පියා ආ ශිල්පියා හැබැයි මට එහෙම හැම කෙනෙක් එක්කම වගේ මට රංගපාන අවස්ථාව ලැබුණා ඉතින් එහෙම හිතනකොට නම් ලොකු වාසනාවක් මොකද ඉස්සර මං හරි කැමති ජෝ අයියාට එතකොට इसरे फिल्म हेम मोहन तिबुना गामिनी आट कमती वगे देवा टोनी आई मंगो डाक कमती इति पसी काल की मट रंगपाणी तेक लेबुना हेम लेबुण नह की चरितांग नुणत मट मत के नह अभी मेहमे कत्ना वेदिका वेदि मट लुखु आशा वत्तिमुना मोलकाले वेदिका इंदला पसी कालिक वेदिका दूरस्ट आप वेदिका नाट्य की इनक वेदिका नाट्य रंगपाण आशा वत्तिमुना मट ජයලත් මනරත්න කියන එතුමත් එක්ක අපි තේක මට කවදාකවත් ලැබුණේ නැහැ මං හරිම ආසයි ෆිල්ම්ස් වල නම් අපි දෙන්න සමහරක් වෙලාවට හම්බෙලා තියෙනවා ටෙලි නාට්‍ය වගේ නමුත් වේදිකාවේදී වේදිකාවේදී මට එහෙම ආසාවල් තිබිච්චව ලැබිලා නැහැ විශේෂයෙන් ජයලත් මනරත්න වගේ කෙනෙක් ඕගෙන තිබිච්ච මං ඌ හරියට ඌගේ ආගේ කරන කෙනෙක් හොඳයි මම හවත් දැන් ඔබ දෙස් විදෙස් හැම පැත්තෙන්ම සම්මානනීය වෙච්ච කෙනෙක්නේ අවස්ථා රසකදීම මේ සම්මානනීය වුණු අවස්ථාවලින් Taman පිළිබඳව වඩාත්ම අභිමානයක් දැනුණු අවස්ථාව මොකක්ද වගනේ මේ ජාත්‍යන්තර සම්මානවලදී ද ලංකාවේ හෝ පිටරට අවිතිය අර මුලදීම දැනුණ දේ තමයි හරිම වැදගත් කුළුඳුලේ හිතට දැනිච්ච සතුට वेदिका नाट्यकिन दक्षम रंगन शिल्पिनी हडीट अकल व्यस नाट्य चारितेट सम्मान लभला बुधुम तिगस्मकनेकलिम सम्मानेक अदटा मठ हर विशेषाई हम तकोट इवगेम इंदिया विद्यांत्र सम्मान लिये कत् हरी सतु यदाला मठ मे की पनी लभन कोट मे मट इकन कीला कथाकर कौरुतने प्रसाद उखमल हिटी अगुत मट कंटर का विधि हटी उन्े मंग इतना कांबरी ता हिटे मेहमा मेहमे तेरीला तीन मे एट नॉमेट वेला तीन अरे मट मत का मम नगेटाला उड़े हिटगा मंग उड़े हरी इट खाली मट मस्का जाते सामान लेबुनाट मट इकट सहभागे लेबुना सामान अतट गंड ඊට පස්සේ අවුරුද්ද දෙක මං ගියා ගියාම තමයි දැනගත්තේ සම්මානේ මොන තරම් අගේද කියලා. හැබැයි අර සම්මානේ ලැබිච්ච වෙලාවෙ නම් එවිලි මං හිටියා එතන සාමස්සවේදී. ඒක පණිවිඩය ආපෙලයි මං මුඩ පැන්නා. මම හිතන්නේ CNN රූපවාහිනියෙන් නම් කරානේ දෙක අවස්ථාවක ආසියාවේ දැවැන්තම රංගන ශිල්පීන් 25 දෙනා. ඒ අතරට අත දෙක තුනක්. ඔව් ඒ අතරට මමවත් තෝරලා තිබුණා. रसिक प्रतिचार असीमित लभ मेहमद जीवित कवदावत अमतक नोवन सिनेमा रसिका कवद हरियट मोम अदरती आदर मठ पुदुमाकार विधे सतट हरी पारिपूर्ण हंगी मध्यान आदर मन मतक तम मठ मम दला तीसल मगे निर्माण दहाय शोक गील बलला අපි හයේ මේ 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 ප්‍රීමියර් ෂෝ එකට යන්න ඉස්සෙල්ලා තාත්තා ගිහලා 10 ෂෝ එක බලලා බලලා ගෙදර ඇවිල්ලා කියනවා මෙයා හවල් තැන මෙන්න මෙහෙම එකක් මෙහෙමයි කියන්නේ මම තාත්තා කොහොමද දන්නේ ෆිල්ම් එක බලුවා ඕ මම 10 ෂෝ එක ගිහලා කිරිබත්ගොඩ කියලා බලුවා කියනවා ඉතින් තාත්තා ඇත්තටම මොළ දෙවිරදුනාට මගේ හොඳම රසිකයා තාත්තා
හොඳයි. එතකොට ඔබගේ ජීවිත කතාව සිනමාවට නගන්න අවස්ථාවක් ලැබුණොත් ඔබගේ චරිතය පනපවන්න ගැළපෙනම රංගන ශිල්පිනිය කවුද? ඉතින් මම මැරෙලා ඉපදෙන්න ඕනේ. මේ දැන් ඉන්න අය දිහා බලලා අපි නිකන් නමක් කියන්න බලන්න මේ කෙනා මම වගේ වෙයි මම වගේ කරයි කියලා. හරිම අමාරුයි. මොකද හුඟක් කෑඟි තියනවා මට මට වඩා දක්ෂ ළමයි ඇත්තට තරුණියෝ ඉන්නවා. අර වෙනස් වෙනස් විදිහට තියෙනවා එක එක දේවල්. ඉතින් කවුරු හරි එහෙම කෙනෙක් අරගෙන හොඳට අධ්‍යක්ෂණය මෙහෙවලා කරොත් ඉතින් මං වගේ එහෙමක තෝරගන්න පුළුවන් අය ඉන්නවා ඇත්තටම. ඒක අධ්‍යක්ෂකවරයාගේ වැඩක් ඇත්තටම. ඒක හොඳයි මං ඇහුවොත් මාළියක්කේ ඔබට ඒ කාලේ අකුල් හෙලපු නිලියෝ දැන් දකිද්දි මොකක්ද ඔබේ ප්‍රතිචාරය? අනේ ඒක නම් හොඳ නෑ නිති කතා කරන්න. නෑ මං අහන්නේ ඔබේ ප්‍රතිචාරය. නෑ මන්නෙන් දැන් මං කවදත් ඉතින් ඒකට ඉස්සර නම් ටිකක් දුක හිතුණා. ආ. දැන් නේද මං හිතනකොට එහෙම තමයි ලෝකේ හැටි එහෙම තමයි එක එක න හැටි කියලා. ඉතින් සමහර අය ගැන මං අනුකම්පා කරනවා. සමහර අය ගැන හිතනකොට එහෙම කරානි ඉතින් ඒත් ඉතින් එයාට මෙහෙම ඒක මෙහෙම හින්දා වෙන්න ඇති කියලා මම සාධාරණීකරණය කරගන්නවා. එයා ගැන. එහෙම කළා ඉතින් මගේ කිසි තරක් නෑ. දැන් ඒ උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙලා උපේක්ෂාවෙන් බලනවා ඒ අත් එක ගොඩක් සමහරු මන් තාම හොඳට හිතවත් කමෙන් ඉන්න ඉස්සරටත් වඩා හොඳ යාළුවෝ එලත් ඉන්න. එහෙම මේ ඒක ඉතින් මම දකින්නේ ඇත්තටම පෞද්ගලික නෙමෙයි ඒක. වෘත්තීමය වශයෙන් තියෙන තරඟකාරී කමනේ. ඉතින් එතකොට ඒක ඕන කෙනෙකුට දැනෙන්න පුළුවන් දැන් මට වුණත් වෙන කෙනෙක් ගැන ඉරිසියාවක් මේ දැනෙන්න පුළුවන්. අයියෝ අර චරිතේ මට හම්බුන්නේ නැහැ නේ කියලා එහෙම පොඩි ජල ඉරිසියාවක් කියන්න පුළුවන්. ඒක එහෙම වෙනවා මම හිතන ඕනම ශේෂ්ත්‍රයක එක වෙනවා. තමන්ට සමීප කෙනෙක් හිතවතෙක් විදිහට තෝරගද්දි මොන වගේ ලක්ෂණද ඔහු හෝ ඇතුළ තිබෙන්න ඕනේ? දැන් මම හැමතිස්සෙම හිතන දෙයක් තමයි කෙනෙක් අපි යාළුවෝ හැටියට හරි කොහොම හරි ආශ්‍රය කරද්දී එකිනෙකාට එකිනෙකාගේ අදහස් වලට ගෞරවය කරන්න ඕනේ. ඒකයි තේරුම් ගන්න ඕනේ. සමහර අවස්ථාවලදී තියෙනවා කෙනාට ගැළපෙන්නේ නැති අදහස් තියෙනකොට ඒක බොහොම උපේක්ෂාවෙන් බලා ගන්න ඕනේ. එහෙම නැතුණු තේ යාළුකම දිගට ගෙනියන්න බෑ. ඉතින් එහෙම වෙලාවලට තමයි ඉතින් ඒක කැඩිලා බිඳිලා යන්නේ යාළුකම්. ඒක මම එහෙමයි ඒ විදිහට ඒක දකින්නේ. හොඳයි. ආගම දහමට ඔබ ජීවිතේ මොන වගේ තැනක්ද දීලා තියෙන්නේ? ආගම ගැන කියනකොට නම් මම ගොඩක් ඒ පරිසරයේ හැදුනේ. මුලින්ම මං තාත්තා මගේ තාත්තා කියන මං දකින්න උගක් කියලාට නිකන් මම දැන මෙහෙම කියන එක හරි තියලා බෝසත්තරෙක් වගේ තාත්තා හරීම හොඳ හොඳම තාත්තා කෙනෙක් මම ලෝකේ ඉන්න මට හිටියේ. ඉතින් එයාගේ හිතවිලියා හැසිරෙන හැටි යා ලෝකෙ දිහා බලපු හැටි අනිත් අය ගැන කතා කරපු හැටි අපිට දේවල් කියලා දුන්න හැටි එක ඒක මා අපිව හොඳ දහම් පාසලකට යවපු එක. ඉතින් හැමදෙස්සම අපිට මම හිතනවා අපි අතින් වැරදි කෙරුණා නමුත් වැරදි අඩුවෙන් කෙරුණා ඒ නිසා ඒක හින්දා මම ආගම කියන එක අවශ්‍යයි ඒක මොන විදිහ මොකද්ද කියන එක නෙමෙයි දරුවෙකුට මුල් කාලේදීම ආගම කියන එක අවශ්‍යයි. ඉතින් අපිට මේ පරිසරේ නම් අඩුවක් නැතුවම ලැබුණා. ගෙදරිනුත් එළියේ පාසලිනුත්. හොඳයි ඊළඟ ප්‍රශ්නේ ඒ කාලේ අසීමිතව ගලාගෙන ආපු ප්‍රේම ආරාධනා ප්‍රතික්ෂේප කරන්න පාවිච්චි කරපු උපක්‍රමයක් මොකක්ද? හරි කපටි එක බොහොම කූල් එක බොහොම කපටි විදිහට ෂේප් වෙනවා. කලින්ම දකිනවා කොහෙටද යන්නේ කොයි පැත්තටද හැරෙන්නේ කියලා දකිනකොට ඉතට කැමති නැත්තම් හිමින් ෂේප් වෙලා නෑ. කැමති නම් පොඩ්ඩක් ම අපිත් ආපාරක් බලලා ටිකක් එයා බැලුවොත් තව දෙසරයක් බලලා ඒ වගේ කරනවා. එහෙම නැතු කැමති නැති එහෙම සුදුසු නැති වගේ දැනෙන කෙනෙක් වුණොත් බොහොම හඳින් පොල් පැලේට හැරෙන්න කියලා තේරුනහම මාර වෙනවා. හිමි ෂේප් වෙනවා. හොඳයි අවසන් වශයෙන් සිනමාව වෙනුවෙන් කවදා හරි තමුන් මැරෙන්න කලින් ඉටු කරනවා කියලා හිතේ තියාගෙන ඉන්න බලාපොරොත්තු අරමුණ මොකක්ද? හැමදාම දකින්න දෙයක් තමයි මට මගේ සිනමාව ශ්‍රී ලංකීය සිනමා ලෝකයේ ඉහළම තැනක ඉන්න දකින්න එක තමයි හරිම ලොකු ආසාව. ඉතින් ඒ තත්වෙට ඇත්තරම ගේන්න අපි විශේෂයෙන් රංගන ශිල්පී ශිල්පිනින් කාර්මික ශිල්පීන්
මේ හැම කෙනෙක්ම හැටියට යම්කිසි අධ්‍යාපනයක් වගේ දෙන්න ඕනේ අධ්‍යාපන වගේ නෙමෙයි අධ්‍යාපනයක් දෙන්න ඕනේ ඒකට ඉතින් පරිපූර්ණ සිනමා පාසලක් අවශ්‍යයි කියන එක ඒකේ මම හැමදාම ඒ බලාපොරොත්තු වෙ ඉන්නවා හොඳයි එහෙමනම් බොහොම ස්තුතියි මාලනියක් ආද අපේ ආරාධනාව පිළිගත්තාට සහ වැඩසටහන පැමිණියාට අපි සමුගන්නට කලින් වැඩසටහන ගැනත් අදහසක් එකතු කරලා සමුගන්න හොඳයි බොහොම විවෘතව අහනවා විවෘතව කතා කරන්න පුළුවන් ඉතින් ඒක හොඳයි නැත්තම් අපි සමහරකට මේ වගේ සාකච්ඡාවලට ගියාම හරි බොළඳ දේවල් කතා කරනවා බොළඳ දේවල් ප්‍රශ්න අහනවා ඊට වඩා හරි සතුටින් එක්තරා ප්‍රමාණයක ගැඹුරින් සහ පොදු විදිහට අපිට සාකච්ඡා කරන්න වුණා ඒකට සතුටුයි බොහොම ස්තුතියි ආරාධනා කළාට හොඳයි මාලනියක් එහෙනම් නැවත සැරයක් ඔබට ස්තුතියි ඔබේ පැමිණීම වැඩසටහන අලංකාර වෙන්න ලොකු හේතුවක් වුණා එහෙනම් හිතවතුනි අපි ලැබෙන සතියේත් ලංකාවේ දන්න කියන ඔබ ආදරය කරන චරිතයක් සමගින් මුණ ගැහිමේ බලාපොරොත්තුෙන් තමයි අදට සමුගන්නේ එතෙක් ප්‍රාර්ථනා කරන හැම දිනාටම සුවදායි සතියක්